මගේ චැනල් එකට අප කොළව සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ ත්‍රිලර් සහ ආර් රේටඩ් චිත්‍රපටි පහක් ගැනයි. ඒ කියන්නේ ත්‍රිලර් සහ ඒ වගේ සීන්ස් වැඩියෙන් තියෙන චිත්‍රපටි පහක් ගැනයි. මේ චිත්‍රපටි පහෙම ලින්ක්ස් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. පාස්වර්ඩ් එක ස්ක්‍රීන් එකේ පෙන්වනවා. පාස්වර්ඩ් එක අරගෙන චිත්‍රපටි ටික පාස්වර්ඩ් එකම ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් අපි චිත්‍රපටි ලිස්ට් එකට යමු. පස්වෙනි චිත්‍රපටය ෆිට් ටු කිල්. මේක ඇක්ෂන් ත්‍රිලර් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ කතාව බැලුවොත් ඒෂියාවේ ලොකු බිස්නස්මන් කෙනෙක් ඉන්නවා. එයාගේ මිල අධික දියමන්තියක් තියෙනවා. මේ දියමන්තිය හොරකම් කරන්න කණ්ඩායමක් ප්ලෑන් එකක් දානවා. මෙයාලව අල්ලන්න කෙල්ලෝ දෙන්නෙක් එනවා. එයාලා සීක්‍රට් ඒජන්ට්ස්ලා දෙන්නෙක්. මේ දෙන්නම මේ හොරුන්ව කොහොමද අල්ලන්නේ කියන එක තමයි කතාව. මේකේ ෆයිට් සීන්ස් වගේ මේ වගේ සීන්ස් වැඩියෙන් තියෙන නිසා තනියම බලන්න. මේ චිත්‍රපට ලින්ක් එකේ පාස්වර්ඩ් එක 154. හතරවෙනි චිත්‍රපටය බොඩි ඔෆ් එවිඩන්ස්. මේ චිත්‍රපටයේ කතාව බැලුවොත් ලොකු බිස්නස්මන් කෙනෙක් එකපාරට මැරලා යනවා. කොකේන් යූස් කරපු නිසා තමයි මැරෙන්නේ කියලා පොලිසිය හිතනවා. එයා එයාගේ කෙල්ලගේ නමට මිලියන 8ක් දෙන්න ඕන කියලා ලිපියක් ලියලා තියෙනවා. පොලිසියට මේ කෙල්ල ගැන සැක නිසා මේ කෙල්ල ගැනත් හොයන්න පටන් ගන්නවා. මේ චිත්‍රපටයේ මේ කෙල්ලට ඇරෙහිව ආපු ලෝය එක කරන්න ඕන දේවල් ලොක්කම මේ කෙල්ල කරනවා. මේ චිත්‍රපටයේ ආදරේ චිත්‍රපටයක් නිසා මේ චිත්‍රපටය තනියම බලන එක හැඟකට ගුණයි. මේ චිත්‍රපට ලින්ක් එකේ පාස්වර්ඩ් එක 155. තුන්වෙනි චිත්‍රපටය බේසික් ඉන්ස්ටින්ක්ට්. මේ චිත්‍රපටයේ කතාව බැලුවොත් මේකේ ෆේමස් නෝවල් රයිටර් කෙනෙක් ඉන්නවා. එයා කෙල්ලෙක්. මේ කෙල්ල එයාට ආසයත් එක්ක කරන්න ඕන දේවල් ඔක්කොම කරන් ඉන්නවා. එයාලත් එක්ක මළපැන්නොත් එයාලව මරලා එයාගේ පාඩුවේ ඉන්න කෙනෙක්. නිතරම මර්ඩර්ස් වෙන නිසා මේ කෙල්ලව සැක හිතලා ඉන්වෙස්ටිගේට් කරන්න පොලිස් ඔෆිසර් කෙනෙක් එනවා. මේ කෙල්ල මේ ඔෆිසර් එක්ක ඩේට් කරලා කරන්න ඕන දේවල් ඔක්කොම කරනවා. ඊට පස්සේ මේ කෙල්ල තමයි හැමෝම මැරුවේ කියලා හොයාගත්තද නැද්ද කියන එක තමයි කතාව. මේකත් ආදරේ චිත්‍රපටයක්. ඒ කියන්නේ තනියම බලන්න ඕන චිත්‍රපටයක්. මේ චිත්‍රපට ලින්කේ පාස්වර්ඩ් එක 152. තෙවැනි චිත්‍රපටය An Affair to Die For. මේ චිත්‍රපටය ඩිෆරන්ට් චිත්‍රපටයක්. මේ කතාව බැලුවොත් හස්බන්ඩ් සහ වයිෆ් කෙනෙක් ඉන්නවා. කණ්ඩායමක් මෙයාලා දෙන්නාම කිඩ්නප් කරලා හස්බන්ඩ්ට කියනවා ඔකේ බිරිඳව අපි කිඩ්නප් කරලා තියෙන්නේ. අපි කියන දේ කළොත් ඔකේ බිරිඳව යවනවා කියලා. බිරිඳ ගාවත් ඔකේ හස්බන්ඩ්ව අපි කිඩ්නප් කරලා තියෙන්නේ. අපි කියන දේ කළොත් ඔකේ හස්බන්ඩ්ව යවනවා කියලා කියනවා. ඊට පස්සේ මේ දෙන්නම කොහොමද බේරුණේ කියන එක තමයි කතාව. මේකත් ආදරේට චිත්‍රපටයක් නිසා තනියම බලන්න. මේ චිත්‍රපට ලින්ක් එකේ පාස්වර්ඩ් එක 153. පළවෙනි චිත්‍රපටය බේසික් ඉන්ස්ටින්ක්ට් 2. මේ චිත්‍රපටයේ කතාව බැලුවොත් මර්ඩර්ස් වැඩියෙන් වෙන නිසා ෆේමස් නෝවල් රයිටර් කෙනෙකු සයිකියාට්‍රිස්ට් ડોක්ටර් ගාව යනවා. ඒ සයිකියාට්‍රිස්ට්ව සෙට් කරලා කරන්න ඕන දේවල් ඔක්කොම කරලා දානවා. ඊට පස්සේ මොනවද වුනේ කියන එක තමයි කතාව. මේකත් ආදරේට චිත්‍රපටයක් නිසා තනියම බලන්න. මේ චිත්‍රපට ලින්ක් එකේ පාස්වර්ඩ් එක 151. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. ඊට කලින් ඔයාලා මගේ channel subscribe කරන්න නැත්නම් subscribe කරලා ළඟ තියෙන bell icon එක press කරන්න. එතකොට තමයි මම දාන වීඩියෝස් ටික ඔයාලා වෙත notification විදිහට එන්නේ.